අපේ ස්වාමීන් වහන්ස සමාජ අසම්මත ක්‍රියාවන් සිදුවීම බහුලව මේ සමාජයේ සිද්ධ වෙනවා අපි දකිනවා බුදුදහම සම්මුඛ වෙලා තිබියදී ඒ ජීවිතයට සම්බන්ධ කර ගැනීම පසෙකලා සම්මත කර නොගැනීම ඒ වගේම නාමික බෞද්ධින් පමණක් සමාජයේ ජීවත් වීම විශාල අර්බුදයක් බවට පත් වෙලා අපේ ස්වාමීන් වහන්ස ක්‍රූරාකාරයට මිනිසුන්ට මිය යන්නටත් සිදු වෙනවා එවන් වූ ක්‍රෝරතර සිද්ධීන් කිහිපයක් පහුගිය කාලේ මේ සමාජයෙන් වාර්තා වුණා. එවන් දේ සිදුවන්නේ කුමන අකුසල කර්මයක් නිසාද අපේ ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා දැන් ඔබතුමිය කතා කරන්නේ ඒ වගේ භයානක විපාකයන් සකස් වෙන්නේ කොහොමද කියන කාරණේනේ. එහෙමයි නෝනා කුසලයේ පැත්තෙන්. එතකොට එහෙමම බලන්නේ ඒකේ විරුද්ධ පැත්ත. කුසලයන් පැත්තෙන් බලවත් ආනිසංසයන් සකස් වෙන්නේ කොහොමද කියලා. කුසලයේ පැත්තෙන් උත් ආනිසංසයන් සකස් වෙනවනේ. යහපතට අදාළව. එහෙමයි. දැන් සිතුවත් කුමාරයා සක්විති රජකමේ උරුමේ තියාගෙන අර යසෝදරාව රාහුල වගේ සුන්දර බිරිඳ දරුවක් තියාගෙන රම්ම්‍ය සුරම්ම සුබ මාලිගා තියාගෙන රටේ රජුරුව පුතා වෙලා ඉපදිලා නෝන ඒ සියල්ලම අතහැරලා දාලා යනවනේ නෝන ඒ සියල්ලම අතහැරලා දාලා මේ දුකෙන් මිදීමේ මාර්ගය සොයාගෙන ඔය කියන අකුසලෙන් කුසලෙන් මිදීමේ මාර්ගය සොයාගෙන යනවනේ එතකොට ඒ උන්නාන්සේට එදා සිදුහත් කුමාරයා හැටියට ඒ සියලු සම්පත් දාලා අභිනික්‍රමණය කරලා ඒ නිවන් මාර්ගය සොයාගෙන යන හිත සකස් උනේ කොහොමද සංස්කාරපත්‍ය විඥාන අවිද්‍යාපත්‍ය සංකාරා සංකාරපත්‍ය විඥානං සංස්කාරයන්ට අදාළව සකස් වුණා වූ දැනීම නිසා අර සියලු සම්පත් දාලා ගියා සියලු සම්පත් අතර යසෝදරා වගේ සුන්දර පංචකල්යාණියකුත් හිටියා තමන්ගේ බිරිඳ වෙලා ඉතින් එහෙනම් නෝන එවැනි සුන්දර සංස්කාරයන් දාලා යන ආනිසංස පක්ෂිකුත් ලෝකේ කියනවා ඉතින් ඉන්පස්සේ සිදුවත් කුමාරයා ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලා තමන්ගේ ලේයින් උපන්න අර රාහුල කුමාරයා පුංචි කුමාරයා දායාද ඉල්ලද්දි මොකද්ද ඒ පුංචි කුමාරයාට දුන්නේ දායාද? උන්වහන්සේට දෙන්න දායාද තිබ්බේ නැද්ද? රටේ රජකම දෙන්න තිබ්බේ නැද්ද? තමන්ගේ රාම්‍ය සුරම්ම සුබ මාලිගා පුතේ ඔබටයි කියලා දෙන්න පුළුවන්කම තිබ්බේ නැද්ද? නමුත් ඒ සියල්ල තීද්දී බුදුරජාණන් වහන්සේ දායාද හැටියට දුන්නේ නෝනා මේ උතුම් පැවිදි භාවි ඒ පුංචි දරුවා රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ සුලැඟිල්ල එල්ලිලා පියාණනි මට දායාද දෙන්න කියලා පසුපසින් එද්දී බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පැවරුවේ සාරිපුත්ත මේ රාහුල මගෙන් දායාදයන් ඉල්ලනවා මට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම දායාදය මගේ දරුවෙක් උදෙසා මගේ බිරිඳක් උදෙසා මගේ අම්මා කෙනෙක් මගේ තාත්තා කෙනෙක් උදෙසා මට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ දායාදය මේ උතුම් පැවිදි ජීවිතයයි කියලා නෝන උතුම් පැවිදි භාවයයි ලබලා දුන්නේ ඒ තාත්තට ඒ දැනීම සකස් වුණේ කොහොමද දැන් ඉන්න තාත්තලා ඒ දරුවනු තනාත කරලා තවත් කොහේ හරි ඉන්න දරුවෙක් දූෂණය කරලා මරලා දාලා ඒත් පවුලුත් තනාත කරලා තමනු දිවිනසා ගන්න තැනට පත් වෙද්දී නෝනා අර වගේ ශ්‍රේෂ්ඨ තාත්තා කෙනෙක් බිහි කළේ කවුද සංස්කාරපත්‍ය විඥාන අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං නමුත් ලෝතුරා බුද්ධත්වයට පත් වෙන වෙලාවේ උන්වහන්සේ අවිද්‍යාව නිරෝධය කරලයි වැඩ සිටියේ නමුත් උන්වහන්සේ තුලත් එවැනි උත්තම දැනීම් සකස් වෙන්න හේතුුනේ සාරා සංකල්ප ලක්ෂ ගානක් උතුම් සම්මා සම්බෝධිය උදෙසා පිරුවා වූ දසපාරමී ශක්තියමයි. ඒ නිසා නෝනා ලෝකේ කොතනකවත් අපිට වැරදි කියන්න බෑ. එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ රාහුල පුංචි කුමාරයාට දායාද හැටියට පැවිද්ද දීමත් ඒ වගේම වර්තමාන තාත්තල වර්තමාන පෙම්වතුන් වර්තමාන පෙම්වතියන් වර්තමාන අම්මලා කරන්නා වූ යම් යම් සිදුවීම් දිහා බලද්දිම නෝනා ඒ දේවලුත් අපිට කොතනකවත් වැරදි කියලා අපිට කියන්න බැහැ ඒ සෑම ධර්මතාවයක්ම තුලම සැඟවිලා තියෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියන ධර්මතාවය. ඉතින් ඔය කියන පොලිසියේ මහත්මයාට අර වගේ අපරාධයක් කරලා තමාටම දිවි නසා ගන්න සිද්ධ වුණේ ඒ තරුණ ගැහණු ළමයාට තමන්ගේම ගෙල කපාගෙන මිය යන සිද්ධ වුණෙත් නෝනා ඊට අදාළ සංස්කාරයන් ඒගොල්ලන්ගේ පසුපස තිබ්බා. ඒ නිසාමයි ඒ විදිහට කූර ආකාරයෙන් සමාජයේ හිතන්න බැරි ආකාරයෙන් ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඒට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම තුල පැහැදිලි කරන හේතුව කුමක්ද ස්වාමීන් වහන්ස? කූර විදිහට මේ දේවල් සිද්ධ වෙන්නේ හේතුවක් නිසාමයි නෝනා. මොකද වර්තමාන සමාජයේ අපි අකුසල් කරන්නේ
සැලසුම් කරලා විකෘති ආකාරයෙන් වියරු ආකාරයෙන් තමයි අපි අකුසල් කරන්නේ. එතකොට මේ වියරු ආකාරයෙන් විකෘති ආකාරයෙන් සැලසුම් කරලා අපි අකුසල් කරද්දී ඒ අකුසල් කවදා හරි අපිට විපාකෙට එන්නෙත් නොනා ඒ ආකාරයෙන්ම වියරු විදිහටමයි විනාශකාරී විදිහටමයි. අපේ ස්වාමීන් වහන්සේ මේ සිද්ධියට සම්බන්ධ මේ කාන්තාව ඒ වගේම ඒ පිරිමි පුද්ගලයා මේ දෙදෙනාත් ස්වාමීන් වහන්සේ මේ හා සමානවම කර්මයන් පෙර භවයක සිද්ධ කරලා ඇති නේද? මෙවැනි ක්‍රූර විදිහට මෙවැනි අවාසනාවන්ත විදිහට තමන්ගේ ජීවිත අහිමි කරගන්න. දැන් ඒ දෙන්න මැරෙනනේ. දැන් මේ පිරිමි මහත්මයා මැරෙන්නේ දිවිනසාගෙන. එතකොට බලන්න එයා දිවිනසාගෙන මැරෙනවා කියන්නේ එයාට මේ සිද්ධිය කරලා එයාට දිවිනසා ගන්න හිතසකස් වෙන්නේ ඇයි? සංස්කාර පත්‍ය අවිඥාන. ඒ කළා වූ අකුසලේ බලවත්භාවයේ නිසාම නොනා ඒ අකුසලයේ විසින්ම සංස්කාර පත්‍ය අවිඥානන් දැනීම් සකස් වෙනවා තමාගේ ජීවිතය තමා විසින්ම මරා ගන්න. එතකොට දැන් එහෙම දිවිනසා ගත්තට පස්සේ ඒ මහත්තයා දිව්‍ය ලෝකෙක ඉපදෙයිද? මනුස්ස ලෝකෙක ඉපදෙයිද? අපි දන්නේ නැහැ. ඒක අපිට ස්ථීර වශයෙන් කියන්න බෑ අවසාන චුතිසිත කොයි ආකාරයෙන් සකස් වුණාද කියලා. නමුත් නොනා එවැනි දිවිනසා ගැනීමකදී අනිවාර්යයෙන්ම ඊළඟ පටිච්ච සමුප්පන් උපත බර වෙන්නේ සතර අපායටමයි. එතකොට බලන්න අර අහිංසක ගෑනු දරුවෙක් ගෙල කපලා දාද්දී නොනා ඒ දරුවා මොනසා ද්වේෂයකින් ගැටීමකින් පටිගයකින්ද මැරෙන්නේ නැත්තේ? තමන්ගේ ආදරවන්තයා කියලා විශ්වාසයෙන් ඒ ආදරවන්තයාත් එක්ක ගමනක් යන්න ගිහිල්ලා ඒ පුද්ගලයා තමන්ව මරද්දී ඒ මැරෙන දරුවා ද්වේෂය නිසාම නොනා යක්ෂණියක් වෙලා ඉපදීමේ ප්‍රවණතාවයන් වැඩි. ද්වේෂය දරාගෙන එහෙමයි මැරෙන්නේ. මේ මං කියන දේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මං සාමාන්‍යයෙන් විය හැකිදෙයි මං කියන්නේ. තේන්නද? ඒ වෙනතු ඒ අයට අගෞරවයක් කරන අදහසින් නෙමෙයි. ඒ කියන්නේ අනාගතයේ එවැනි තත්වයන්ට පත් වෙන්නේ යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනාගතයේ ද්වේෂය නිසා වෛරය නිසා මෝහය නිසා එවැනි දේවල් කරන්න සිතක් සකස් වුණොත් ඒ සිත යටපත් කර ගැනීම උදෙසායි මේ දේවල් කියන්නේ. එහෙම නැතු ඒ නැති වෙච්ච දෙන්නාට අගෞරව පිණිස නම් නෙමෙයි. මම මෙහෙම කියද්දී ඒ දෙන්නට ගෞරවයක් ලැබෙන්නේ මොකද ඒ දෙන්නගේ ජීවිත විනාශ වීම තුළ අනාගතයේ යම් කෙනෙකුට යහපතක් වෙන්න පුළුවන්. නමුත් ධර්මයක් හදාarලා ලෝක ස්වභාවය දැනගෙන හිටියානම් මේ தத்துவ ඊට වඩා වෙනස් වෙන්න තිබ්බා. එහෙනම් බලන්න දැන් ඒ දෙන්නා මිය ගියත් දැන් ඒ දෙන්නා නැවත ඊළඟ පටිච්ච සමුප්පන්න උපතකදී හමු වෙයිද? හමු වෙන්නේ නැහැ. නමුත් නොනා කවදා හරි සාරා සංක කල්ප ගානක් හරි ගිහිල්ලා ආයිමත් මනුස්සාත්මයකට ආවොත් ඒ වගේම මේ ගැහණු දරුවා ආයිමත් ඒ දුක පටිච්ච සමුප්පන්නෝ විඳලා එයත් නැවත මනුස්ස ජීවිතයකට ආවොත් සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවය තුළ ඔය ගෑනු දරුවා පටිච්ච සමුප්පන්නෝ ඔය පිරිමි මනුස්සයාගේ බෙල්ල කපලා දාලා මරනවාමයි. එහෙම නැත්තං ඔය පුද්ගලයා ඔය මැරිච්ච පිරිමි මහත්මයා නිකංගෝ අමනුස්ස ලෝකෙක ඉපදිලා ඉන්නවනම් අර ගෑනු දරුවා යකින්නක් වෙලා ඉපදිලා ඉන්නවනම් මේ ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතේදීම බෙල්ල මිරිකල නැත්තං අමු අමුවේ මරා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ නොනා අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියන ධර්මතාවය පටිච්ච සමුප්පන්නව නොනා උපතෙන් උපතට උපතෙන් උපතට ඒ දැනීම අපිටල සකස් කරලා දෙනවා. සංස්කාරයන්ට අදාළව ඒ නිසා අපි වියරු වෙන්න වියරු වෙන්න වියරු වෙන්න නොනා අනාගත ලෝකයේ වියරුවක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා අපි දන්නේ නැහැ අපේ පිටිපස්සේ මොන අකුසල් තියෙනවද කියලා. අපි සංසාරේ එක එක්කනා මරලා දාලා ඇති. අපි සංසාරේ එක එක්කනා බෙල්ල කපලා මරලා දාලා ඇති. බෙල්ල මිරිකලා මරලා දාලා ඇති. දූෂණය කරලා මරලා දාලා ඇති. ඒ වගේ අපේ පසුපස්සේ මොන අකුසල් තියෙනවද කියලා මම කියන්න දන්නේ නැහැ නෝනා. අපි එහෙම හිතන්නේ අන්නත් අවශ්‍ය නැහැ. නමුත් සමාජය තුල වෙන දේවල් දකිද්දී අපිට තියෙන්නේ අපේ ආරක්ෂා උදෙසා අපේ ආරක්ෂා උදෙසා එවැනි බලවත් අකුසල් අපේ පිටිපස්සේ තියෙනවා නම් දැන් ඒ අහිංසක සුන්දර ගෑනු දරුවා කවදාක්වත් නිවසෙන් පිටත් වෙලා එද්දී එවැනි අකුසලයක් තමා පිටිපස්සේ තියෙනවා කියලා දැක්කද? එයා දැක්කේ නැහැ. එයාට දකින්න සතියේ සීය තිබ්බේ නැහැ. එයා දැක්කේ නැති නිසා මෙයා අර මහත්මයා විශ්වාස කළා අවසානයේ මහා ඛේදවාචකයෙකුයි සිද්ධ වුණේ. නමුත් දැන් අපිට හිතන්න අවස්ථාව තියෙනවා. අපිට දැන් අත්දැකීම් තියෙනවා සමාජය තුල. හිතන්න අපිට කවුරුන්නෝ එවැනි ගමනක් යන්න අඬ ගැහුවොත් හිතන්න අපි පිටිපස්සේ මොන අකුසල් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම යන ගමන සිල්පද බිදීමු දෙසා යන ගමනක් නම්
මම යන ගමන සංවර නොවු අසංවර ගමනක් නම් මම දක්ෂ වෙන්න ඕනේ එවැනි ගමන් වලින් වැළකීලා ජීවත් වෙන්න. ඒ නිසා මේ සිද්ධ වෙච්ච දේ පළවෙනි දේත් නෙමේ අවසන් දේත් නෙමේ. මේ වගේ බරපතල තියුණු විනාශයන් ඛේදවාචකයන් අනාගතේ අපේ සමාජය තුල අප්‍රමාණ සිදුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නොනා මේවැය කාගේවත් වරදක් නෙමේ අපිම රැස් කළා වූ සංස්කාරයන්ට අදාළව අපිට ඒ දැනීම සකස් වෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට දැනීම සකස් උනේ තමන්ගේම පුතාට උතුම් පැවිදි උපසම්පදාව ලබලා දීලා ඒ ශ්‍රේෂ්ඨ දායාදය දෙන්න. නමුත් තවත් කෙනෙකුට හිත සකස් වෙන්නේ ඔව්ව බෙල්ල කපලා මරලා දාලා බලවත් වූ අකුසලයක් කරා ඒ ලෝකේ නෝනා. අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව දහමට අනුකූලව අපි මේ ලෝකයට අකමැතිනම් මේ සිද්ධ වෙන දේ අපි ඉවසන්නේ නැත්නම් නොගැටි අපි කුමක්ද අපේ ස්වාමීන් වහන්සේ කළ යුත්තේ? ඒ ලෝකයට ඔබ අකමැතිනම් ඔබට තියෙන්නේ ලෝකේ නිවැරදි කරන්න යන්න නෙමෙයි මේ ලෝකයෙන් මිදිලා යන්න කියලා බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේත් මිදී ගියා රාහුල මහෝත්තම ආනන් වහන්සේත් මිදී ගියා නෝනා උන්වහන්සේලාට ආයිමත් මෙවැනි ප්‍රශ්න ගැන කතා කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් එහෙනම් අපි මේ තත්වයන්ට අකමැතිනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ නෝනා සාරා සංඝ කල්ප ලක්ෂ ගාන දස පාරමී දම් පුරලා මෙන්න මේ උතුම් ධර්මය අපිට කියන්න. මේ පංච උපාදානස්කන්ධ ලෝකේ දුක ගැන අපිට කියලා දෙන්න. වෙන දෙයක් නෙමේ චතුරාර්ය සත්‍ය මුල් මාර්ග සත්‍ය අපි මේ කතා කරන්නේ. දුක පිළිබඳව. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ මුල් මාර්ග සත්‍ය අපිට බුදුරජාණන් වහන්සේ කියලා දීලා ඒ දුක්ඛ සත්‍ය ඇතිවීමට දුකට හේතුව තෘෂ්ණාව කියලායි බුදුරජාණන් වහන්සේ කියන්නේ. වෙන දෙයක් නෙමේ. රූපය කෙරෙහි තෘෂ්ණාව වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව නිසාම නොනා අපි බලවත් වූ අකුසලයන් කරා ගමන් කරලා තිනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍යය අපි දකින්නේ. ඒ නිසා අපි මේ දුක දකිනවා නම් මේක අපිට තේරෙනවා නම් මේ දුක අනාගතේ මීට වඩා සමාජගත වෙයි කියලා අපිට බියක් තියෙනවා නම් අපි දකින්න ඕනේ අපේ තෘෂ්ණාව සියුම් කරන වැඩපිළිවෙලකට අපි යන්න. ඒ තෘෂ්ණාව සියුම් කරන වැඩපිළිවෙල තමයි උතුම් ආරෂ්ඨාංගික මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජය තුල ජීවත් වෙදින ඕනා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතය තුල දැකලා උතුම් ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගන්න කියලා. මොකද හැමෝගෙම අපිට එකම චර්යාවන් බලාපොරොත්තු වෙන්න බෑ. හැමෝගෙම අපිට යහපත බලාපොරොත්තු වෙන්න බෑ. හැමෝගෙම අපිට හොඳ බලාපොරොත්තු වෙන්න අවංකභාවයේ බලාපොරොත්තු වෙන්න බෑ. එකිනෙකා ක්‍රියාත්මක වෙන්නේ එකිනෙකාගේ සංස්කාරයන්ට අදාළව. ඒගොල්ලෝ පුහුණු කළා වූ සංස්කාරයන්ට අදාළවයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙච්ච දේ දේවදත්ත හාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා නිරේතුරුවම සමාජයේ දිහා දකිද්දී නෝනා අපි දකින්නේ සංස්කාරයන්ගේ විවිධත්වයක්. එච්චරයි. දැස් පියාගෙන මගේ ජීවිතයේ දිහා දකිද්දී මන් දකින්නේ නෝනා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං මෙන්න මේ ධර්මතාවය විතරක්මයි. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර ගොඩක් මෙතන තියෙනවා. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර ගොඩක් ඒ සංස්කාරයන් නිසා සකස් වුණා වූ පටිච්ච සමුප්පන්න විඥානයක් ඒ වගේම උණුසුමක් ආයුෂයක් මෙතන තියෙනවා. ඊට වඩා දෙයක් මෙතන නැහැ. අපි අවිද්‍යාව යම් මොහතක නිරෝධය කළාද සංස්කාරයන් නිරෝධය වෙනවා. තමා පිරිනිවි යන මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානය තමා තුලින්ම නිවිලා යනවා කියලා. ඉතින් ඕන බුදුරජාණන් වහන්සේ මාර්ගය දේශනා කළා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරලා මේ සුන්දර මාර්ගය දේශනා කරද්දී අර පුංචි රාහුල කුමාරයා මේ මාර්ගේ ගමන් කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ලෝකෙ නිවියද්දී අර සුන්දර යසෝදරාව උතුම් පැවිදි උපසම්පදාව ලැබලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ ලෝකෙ නිවියද්දී නෝනා අපි තාමත් දුක ගැන කතා කරනවා. දුක ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේදී නැහැ. මේ උතුම් ධර්ම රත්නයේ මේ උතුම් සංඝ රත්නයේ ඊට වැරදි නැහැ. බුදුරජාණන් වහන්සේ විවෘතව මාර්ගය දේශනා කළා තියෙනවා. අපි තාමත් දුක ගැන කතා කරනවා නම් ඒ කියන්නේ නෝනා අපි තාමත් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කරගෙන නැහැ. අපි අවිද්‍යාවම පෝෂණය කරනවා ධර්මයේ නාමයෙන්. නමුත්
ඒකට කාටවත් වැරදි කියන්න බෑ නෝන. අපි දකිනවා සමාජයේ දිහා බලද්දී සමාජයේ එක එක ආකාරයේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වයක් අපිට පේනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වය කියන්නේ තමන්ම අවිද්‍යාව නිසා රැස් කරගත් ආ වූ සංස්කාරයන් නිසා සකස් වෙන දැනීම් නෝන. එසක කාටවත් වැරදි කියන්න බෑ කාටවත් හොඳ කියන්නත් බෑ. ඔබ මාව දැකලා මට හොඳ කියන්න එපා. ඔබ මගේ වරදක් දකිනවා නම් ඔබ මාව දැකලා මට වැරදි කියන්න එපා. ඔබ දකින්න ඕනේ අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර, සංස්කාර නිසා සකස් වුණා වූ දැනීම් විඥාණයන්. එතනින් අපි නතර කළොත් නෝනා අපිට මේ මාර්ගයේ වඩා ගන්න ශක්තියක් එනවා. නමුත් අපි සෑම වෙලාවම අර පටිච්ච සමුප්පාදයට ජීවිතය යොමු කරන්නේ නැතුව ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා. දැන් අර මියගිය පොලිසියේ මහත්මයාත් අර අහිංසක තරුණ දරුවාත් ඒ පොලිසියේ මහත්මයා හැටියටම අපි ගන්නවා. අර තරුණ දරුවා හැටියෙනම ගන්නවා. ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා, මමත්වයෙන් ගන්නවා. ඒ අය තුල මම, ඒ අය තුල මගේ, ඒ අය තුලගේ ආත්මයක් තිබුණා කියන තැන ඉඳන් අරගෙන අපි අනුන් නිසා අපිත් අකුසල් හිතරයි. දැන් ඔය සිද්ධිය නිසා හිතලා, බැනලා, දේශ කරලා, වෛර කරලා කොච්චරනම් අකුසල් කරගන්න නැද්ද කියලා බලන්නකෝ. නමුත් මේ සියලු අකුසල් කරගත්තේ කවුරු නිසාද අපි අකුසල් කරලා තියෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං. අරූපී ධර්මතාවයන් ගොඩක් විතරයි එතන තියෙන්නේ. එතන මමයේ මගේ කියලා ගන්න පුද්ගලෙක් හිටියේ නැහැ. හිටියනම් ඉන්න ඕනේ එතන. එතන එහෙම ධර්මයක් තිබෙන්නේ නැහැ. එතන තිබ්බේ එකම ධර්මයයි, අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං. ඒ අරූපී පටිච්ච සමුප්පන්න ධර්මයේ නෝනා අපි මමයේ කියලා අරගෙන, මගේ කියලා අරගෙන, අපේ සංස්කෘතිය සදාචාරය කියලා අරගෙන අපි නැති අකුසල් කන්දක් අපි මේ දවස් ටිකේ කරගන්නවා. ඕක තමයි ලෝකේ නිසා බුදුරජාණන් වහන්සේ ඔය සම්මුති ලෝකයයි මගේ ලෝකයයි වෙන් කරගන්න කියනවා. අපි මේ සම්මුති ලෝකයේ ලෝකයේ හැටියට දකිනවා. බුදුරජාණන් වහන්සේ ලෝකය කියන්නේ ඕකට නෙමෙයි නෝනා. බුදුරජාණන් වහන්සේ ලෝකය කියන්නේ මේ ඇසටයි, මේ කනයි ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ නාසයයි, මේ දිවයි, මේ ශරීරයයි, මේ මනසයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා දේශනා කරන්නේ. මේ ඇස නිසා සකස් වෙන චක්කු විඥානයක් තියනවාද? ඒ චක්කු විඥානයයි බුදුරජාණන් වහන්සේ ලෝකය හැටියට දේශනා කරන්නේ. මේ කන නිසා සකස් වෙන්නා වූ යම් සෝත විඥානයක් තියනවාද? ඒ සෝත විඥානයයි බුදුරජාණන් වහන්සේ ලෝකය හැටියට දේශනා කරන්නේ. මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස නිසා සකස් වෙන්නා වූ යම් විඥාන ධර්මයන් තියනවාද? එතනයි බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා. එහෙනම් ලෝකය කොතනද තියෙන්නේ නෝනා? ලෝකය මෙතනයි තියෙන්නේ. ඔබට මේ ලෝකය නිරෝධය කරන්න ඕන නම්, ඔබට මේ ලෝකයෙන් නිවී යන්න ඕනේ නම්, ඔබ ඔබේ ලෝකයයි නිවා ගන්න ඕනේ. ඔබේ මේ ඇසයි ඔබට මේ ලෝකය අල්ලලා දෙන්නේ, සම්මුති ලෝකය. ඔබේ මේ කනයි පස්සේ නිසා ඔබට මේ සම්මුති ලෝකය මගේ කරලා දෙන්නේ. ඔබට මේ නාසයයි, දිවයි, ශරීරයයි, මනසයි පස්සේ හේතුවෙන් මේ සම්මුති ලෝකය මමයේ මගේ කියලා කරලා දෙන්නේ. නමුත් මේ සම්මුති ලෝකය තුල අපිට සතපාක අයිතිය නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා දේශනා කරන්නේ මේ ජීවිතය තුල තියෙනා වූ මෙන්න මේ සලායතනයන්, මයියේ සලායතනයන් හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණ ධර්මයන් මයි නෝනා. ඒ නිසා ඔබ මේ අප්‍රමාණ වූ සංකීර්ණ වූ සම්මුති ලෝකයේ ලෝකයේ හැටියට දකින්න එපා. මෙතනයි ඔබේ ලෝකය තියෙන්නේ. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ ලෝකයෙන් නිරෝධය වෙලා ගියේ තමාගේ ලෝකය අවබෝධ කරලා. බාහිර ලෝකය ගැන හිතන්න ගියේ නැහැ. මුගලන් මහෝත්තමයාණන් වහන්සේ නිවී ගියේ තමාගේ මේ සලායතන ලෝකය අනිත්‍යභාවය අවබෝධ කරලා. යසෝදරා උත්තමාවිය නිවී ගියේ මේ බාහිර ලෝකේ වෙන දේවල් හිතලා පතලා ඒවට ගැටිලා ඇලිලා නෙමේ. ඒ බාහිර ලෝකය පස්සේ සකස් කරලා දෙන තමාගේ මේ අධ්‍යාත්මික සලායතනයන්ගේ අනිත්‍යභාවය අවබෝධ කරලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහියෙන් යුතුව ජීවත් වෙන්න කියලා. තමාගේ ලෝකය කෙරෙහි සිහිය හොඳින් පිහිටව ගන්න කියනවා. තමාගේ ලෝකය කෙරෙහි සිහිය හොඳින් පිහිටව ගන්න කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය දෙස කායානුපස්සනාවෙන් දකින්න කියලා. මේ කය දෙස කායානුපස්සනාවෙන් දකින්න සිහිය පිහිටන්නේ එවිටයි. ඔබ මේ කය දෙස සැපයි, සුබයි, ආත්මයි, නිත්‍යයි වශයෙන් ඔබ දැක්කොත් ඔබේ සිහිය විකල් වෙනවා. ඔබේ සිහිය විකල් වෙනවා. ඔබට ලෝභ, ද්වේෂ, මෝහයන් නැති වෙනවා. ඔබට කාම, රාග, පටිගයන් නැති වෙනවා.
ඔබ රූපය නිත්‍යයි කියලා දකිනවා ඔබ රූපය සැපයි කියලා දකිනවා ඔබ රූපය ආත්මයි කියලා දකිනවා ඔබ රූපය සුබ දෙයක් කියලා දකිනවා එයි කය කෙරෙහි ඔබ සිහිය පවත්වා ගත්තේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෑම මොහොතකම තමාගේ මේ ලෝකය මේ සලායතන ලෝකය ලෝකය හැටියට දැකලා ඔබට මේ ලෝකයෙන් නිවී යන්න අවශ්‍ය නම් මේ සලායතන ලෝකය ලෝකය හැටියට දකින්න සම්මුති ලෝකයක් දකින්න යන්න එපා මේ සලායතන ලෝකය ලෝකය හැටියට දකින්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳින් සිහිය පවත්වාගෙන යන්න කියලා කුමක් කෙරෙහි සිහියද කය කෙරෙහි සිහිය කය කෙරෙහි කායානුපස්සනාවෙන් දකින්න කියනවා අනේ මේ රූපය කියන්නේ සතර මහා ධාතුවක් මේ රූපය කියන්නේ දෙතිස් කුණුපයක් මේ රූපය කියන්නේ අට්ටික සංඥාවක් මේ රූපය කියන්නේ නිරේතුරු අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් මේ රූපය කියන්නේ මරණානුස්සතියක්මයි දැන් අර අවාසනාවන්තව මිය ගිය පොලිසියේ මහත්මයාත් අර අහිංසක ගැහණු දරුවාත් ඒ ජීවිත දෙක දිහා බලන්න ඒ කයට මොකද්ද උනේ පින්නතුනේ ඒ කය ඒගොල්ල කොහොමද ගත්තේ ඒ ඇසේ කනේ නාසයේ දිවේ ශරීරේ මනස කොයි ආකාරයෙන්ද ඒගොල්ල ගත්තේ මේක මම මේක මගේ ආත්මය කියලා ගත්තා මේ ඇස මගේමයි මේ කන මගේමයි මේ නාසය මගේමයි මේ මහත්යාගේ ඇසත් මගේමයි කනත් නාසයත් දිවත් ශරීරයත් මගේමයි කියලා ආත්ම දෘෂ්ටියෙන්ම මේ සලායතනයන් ගත්තා මේවා සැපයි මේවා සුබයි මේවා නිත්‍යයි මේවා ආත්මයි කියලා ගත්තා එහෙම අරගෙන රූපේ ආස්වාදයේ සොයාගෙන ගියා කාමේ ආස්වාදයේ සොයාගෙන ගියා අවසානයේ මොකද්ද උනේ පිංගතුනේ ගහේ එල්ලිලා දිවිනසාගෙන ඉන්න මහත්යාගේ රූපය දකිද්දී බෑග් එකක දාලා තියෙන අර තරුණියගේ මලකඳ දකිද්දී අපි මොකද්ද දකින්නේ දෙතිස් කුණුපයක්මයි සතර මහා ධාතුවක්මයි මරණානුස්සතියක්මයි අනිත්‍ය වූ ඉරියව් පවත්වපු කයක්මයි අට්ටික සංඥාවක්මයි පිංගතුනේ ඊට වඩා දෙයක් ඒ රූපයන් දෙක තුල අපි දකින්නේ නැහැ එහෙනම් ඒ රූපේ සැබෑ ඇත්ත එතනයි නමුත් ඒ සැබෑ ඇත්ත එතන තියෙද්දී ඒ අය ගියේ බොරුවක් පසුපස්සේ පිංගතුනේ බොරුවක් පසුපස්සේ ගියා ඇස පිනවන්න ගියා කන නාසය දිව ශරීරය මනස පිනවන්න ගියා මේ බාහිර රූපය මමයේ කියලා ගත්තා මේ බාහිර රූපය මගේ පෙම්වතා කියලා ගත්තා සැමියා කියලා ගත්තා මේ බාහිර රූපය සැපයි මේ බාහිර රූපය නිත්‍යයි මේ බාහිර රූපය මගේ ආත්මය කියලා ගත්තා නමුත් ඒ අරන් තියෙන කුමක් දවසානේ පිංගතුනේ අර බෑග් එක ඇතුලේ දාලා තියෙන අර අහිංසක දරුවගේ මලකඳ දකිද්දී නිත්‍යයි සැබයි සුබයි ආත්මයි කියලා අරන් තින්නේ දෙතිස් කුණුපයක් පිංගතුනේ සතර මහා ධාතුවක් අට්ටික සංඥාවක් මරණානුස්සතියක්මයි ඊට වඩා දෙයක් එතන නැහැ අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක්මයි පිංගතුනේ දැස් දෙක පියාගෙන ඔබ දකින්න සංසාරේ ධර්මයෙන් බැහැර වෙලා සංසාරෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැර වෙලා රූපය නිත්‍ය වශයෙන් අරගෙන වේදනා සංඥා සංකාර විඥානයෝ නිත්‍ය වශයෙන් අරගෙන මේ අධ්‍යාත්මික සලායතනයන්ට පස්සේ වෙන බාහිර සලායතනයෝ නිත්‍ය වශයෙන් අරගෙන පින්වතුනි ඇති උනා වූ අකුසල් සංස්කාරයන් නිසා මම දැස් පියාගෙන දකිනවා මන් සංසාරේ ලක්ෂ වතාවකට වඩා ඔය විදියට දිවි නසාගෙන තියෙනවා පින්වතුනි මම දැස් පියාගෙන දකිනවා මං ගහේ ලනුපොටේ එල්ලිලා දිවි නසාගෙන මිය ගිහිල්ලා ඉන්නවා ලක්ෂ වතාවකට වඩා ඒකයි ඇත්ත පින්වතුනි ඒකයි ඇත්ත ඒ වගේම මං දැස් පියාගෙන දකිනවා සංසාරේ මගේ පෙම්වතා සංසාරේ මගේ සාම්පුරුෂයා ඔය ආකාරයෙන් මාව රවට්ටලා කෑලි කපලා බෑග් වල දාලා තැන් තැන් වල දාලා ගිය වාර ලක්ෂ ගානකට වැඩි කියලා පින්වතුනි ඒකයි ඇත්ත නමුත් ඒ සෑම ඇත්තක්මයිති එකමයිතිකාරයෙකුට කවුද අයිතිකාරයා අවිද්‍යාව අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං ඔය ධර්මතාවයමයි ඔය සියලු කුරුළු විනාශයන් අපිට සිද්ධ කළේ පිංගතුනි අපේ ස්වාමීන් වහන්ස සසර ගමන තුලදී අපි කරන දේ හරිම දේද අපි පින් කරනවා ඒ වගේම අකුසල් සිද්ධ වෙනවා අපි අතින් කුසල් සිදු කරන ගමන් අපි සමාධියත් වඩනවා එහි විපාකයක් හැටියට අපි දිව්‍ය ලෝකේ යනවා
අකුසල කර්මවල විපාක එහෙම නැත්නම් තවදුරටත් සිත නොවැඩීම කියන කාරණය මත අපිව සතර අපායට වැටෙනවා මේ සංසාර චක්‍රයට අදාළ දේම පමණක් නේද අපේ ස්වාමීන් වහන්ස අපි නැවත නැවතත් කරමින් සිටින්නේ එදත් කලේ අදත් කරන්නේ මතුවටත් කරන්න වෙන්නේ මේ තත්ත්වය මත ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ කියනවනේ මේ නියසිලට පස් ටිකක් අරගෙන දරුවෝ මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙපමණයි සද්ධාාවක් ඇති කරගන්නේ කියලා දරුවෝ. එහෙනම් අපි බලන්නේ පෑ ලෝතුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කළාත් ඒ සම්මා සම්බුද්ධ රාජ්‍යයෙන් ප්‍රයෝජනය ගන්න මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයටයි. නමුත් මේ තැනක් අපි ඉන්න තැනත් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයටයිදී තැන. එතන අපි මාර්ගයෙන් පිටපැන්නලා නැහැ. අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්නවා. අපි සිල් සමාදන් වෙනවා, පින්කම් කරනවා, භාවනා කරනවා, ඒ සියල්ල කරනවා. නමුත් ඒ සියල්ල අපි කොවිලාක සම්මාදිටි සම්මා සංකප්පයන්ගේ නියමාකාරයෙන් පෝෂණය කරගන්නේ නැහැ. ඒ නිසාම අපේ සීලය, අපේ දානය, අපේ මෛත්‍රිය, අපේ සමාධිය නොනා කවදාක්වත් ආර්ය සමාධියක් ආර්ය ප්‍රඥාවක් කරා අපිව අරන් යන්නේ නැහැ. මාර්ගයේ නිවැරදිව ජීවිතයට අපි එකතු කරගෙන නැහැ. එතකොට මාර්ගයේ නිවැරදිව ජීවිතයට එකතු කර නොගැනීම ඔබේ වරදක්වත් මගේ වරදක්වත් අහිංසක ජනතාවගේ වරදක්වත් නෙමෙයි. කවුද වැරදිකාරයා? අවිද්‍යා පත්‍යා සංඛාරා. සංඛාර පත්‍යා විඥානං. සංසාරේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නොදැක්ක නිසාම නොදැනීම නිසාම අපි බලවත් වූ සංස්කාරයන් අපේ ජීවිත තුළින් කරගෙන තියෙනවා ධර්මයට බාහිරව. තේන ධර්ම මාර්ගයෙන් පිටට පයින්න. ඒ නිසා මේ මොහොතේත් අපේ ජීවිතවල කැමැත්ත සකස් වෙන්නේ කාමයන්ට, රාගයට, මෝහයට, ලෝභසිත්වලට. ඉතින් ඒ සාංශාරික පුහුණු කළා වූ පුරුදු තමයි නෝනා මේ ජීවිතෙත් අපි නිරයතුරුවම මේ භව තුෂ්ණාව දිශාවට අරගෙන යන්නේ. භව නිරෝධයේ දිශාවට අපේ හිත වැඩෙන්නේ නැහැ. ඊට අදාළ සංස්කාරයන් අපි ළඟ නැහැ. ඊට අදාළ පූර්වාදර්ශයන් ලැබෙන. එතකොට මේ පූර්වාදර්ශයන් ලැබීමේ හිඟභාවයේ තියෙන්නෙත් නෝනා ඒ සංස්කාර පත්‍ය අවිඥානං, ඒ අවිද්‍යාව නිසාම සකස් වෙන ධර්මතාවයන් නිසා. ඉතින් ඒ නිසා ලෞතරා බුදුරජාණන් වහන්සේ ওই ධර්මතාවයේ මුලින්ම කියනවා. කියලායි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මෙපමණනම් සද්ධාව සකස් කරගන්නේ ඔබ මේ නියසිලේ තියෙන වැලි කැටයක් බවට එච්චරයි. ඔබ නියසිලේ තියෙන වැලි කැටයක් බවට පත් වෙන්න. ඔබ නියසිලේ තියෙන වැලි කැටයක් බවට පත් නොවුනොත් ඔබත් ආයිමත් මේ දුක නැමැති ලෝකයේ කොටස් කරුවෙක් බවටමයි පත් වෙන්නේ. මොකද සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් මේ අනාගත පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පන්නෝ ගමන් කරනවා. අනාගතේ තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් නෝනන් ලෝකේ නැවතීමක් නිමාවක් අවසානයක් නැහැ. ලෝකයේ ගමන් කරනවා. ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුළ මේ වියරුව මතු කරගන්න. මේ වියරුව මතු කරගන්න නැතුව අනාගත මුර්ග සංඥාවන් කරා දැන් ලෝකේ යන්නේ එතෙන්ට එන්න ඕන. අපිට පේනවනේ මේ අමු අමුවේ පෙනිපෙනි බෙල්ල කපනවා කියන්නේ පොඩි දෙයක්ද? ඒවා සිද්ධ වෙනවනේ නෝනා. දැන් ඕක බලාගෙන මමත් අහවලාට මේ දේ කරනවා කියලා හිතපු කී දෙනෙක් ඇද්ද? ඔය පූර්වාදර්ශයන් බලාගෙන එහෙමයි අපේ ස්වාමීන් වහන්ස. බොහෝ දෙනා මේ සිද්ධිය සරතමකට ගත් ආකාරයක් අපි දකිනවා අපේ ස්වාමීන් වහන්ස. ඒ හරහා නැවත නැවතත් මේ සමාජය ගැටෙන ස්වභාවයකට ගිය බව අපි දැක්කා අපේ ස්වාමීන් වහන්ස. ඉතින් පුතේ මේ යන්නේ මුර්ග සංඥාවටනේ. ඊට අදාළ ධර්මතාවයන් තමයි මේ සකස් වෙන්නේ. මේ අනාගත මුර්ග සංඥාවට අදාළ ධර්මතාවයන් තමයි අපිට මේ සකස් කරලා දෙන්නේ. ඒතකොට දැන් ඔවෙනි සිද්ධියක් සිද්ධ වුණාම ඒ සිද්ධිය නිසා තව 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 අකුසල් පක්ෂයේම ඊට අදාළ ධර්මතාවයෙන්ම අපි වඩා ගන්නවා. එහෙම වඩාගෙන මේම පරමාවිෂ දුර්වල වෙලා මිනිස්යාගේ ශරීර ප්‍රමාණය දුර්වල වෙනවා. අද නෝන ඕනම කෙනෙක්ගේ උස අඩි 5යි 5ට වැඩිය උස දරුවෝ බිහි වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව මිනිස්යාගේ ශරීර ස්වභාවය මිටි වෙලා මේම අඩි 2ක් වගේ පල්ලෙහාට යනකම් යාවි පරමාවිෂ 10 වෙනකොට. ඉතින් මේ එතෙන්ට යන ගමන යන්නේ. ඉතින් එතෙන්ට යන ගමන දද්දී මෙවැනි දෙයක් සිද්ධ වෙද්දි නෝනා අපි මොකද්ද කරන්න ඕනේ? අපි සිහිය ඇති කරගන්න ඕනේ. සිහිය ඇති කරගන්න කුමක් කෙරෙහිද? ඔබේ ලෝකයේ කෙරෙහි. ඔබේ ලෝකයේ කෙරෙහි සම්මුති ලෝකයේ කෙරෙහි නෙමේ. ඔබේ ලෝකයේ කෙරෙහි ඔබ සිහිය ඇති කරගන්න. මොකද්ද ඔබේ ලෝකය? මේ ඇස ඔබේ ලෝකයයි.
මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස ඔබේ ලෝකයයි මෙන්න මේ ලෝකයේ කෙරෙහි සිහි ඇති කරගන්න ඕන මේ ලෝකයේ කෙරෙහි සිහි ඇති කරගත් කෙනා නිරතුරුව තමා තුලින් මේ කය කායානුපස්සනාවට අදාළව දකිනවා ලෝකේ නිවැරදි කරන්න අපිට බෑ බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ පූර්වාරාමේ වේලුවනාරාමේ වැඩ සිටිනවා අජාසත් රජතුමා කොසල් රජතුමා බිම්බිසාර රජතුමාලා නෝනා එදා මිනිස්සෙන්ට දඬුවම් දුන්නේ හිස කඳෙන් වෙන් කරලා රතු වදමල් පළඳලා නගර වටේ අරන් ගිහිල්ලා දංගෙටියට හිස තියලා බෙල්ල කපලා දාලා තමයි දඬුවම් දුන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී මිනිස්සයා මහ පොළවේ වල්ලලා බෙල්ල විතරක් එළියට තියලා වැළලිලාම එහෙම්මම මිය යනවා එහෙම තමයි එදා දඬුවම් කළේ අර සෝමාවති විසව ඇතුළු අර 500ක් මරා දාපු වෙලාවේ ඊට අදාළ වගකීම්ට නොනා විශාල වලක් කටලා අමු අමුවේම වල්ල දානවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෙයක් එපා කියලා කිව්වේ ඔතන හිතන්න. ඔය ටික හොඳටම ඇති. බුදුරජාණන් වහන්සේ මේ කිසිම දෙයක් අනේ කොසල් රජතුමනි මේ දේ කරන්න එපා කියලා කිව්වේ නෑ. ඒවට විරුද්ධව සංඝයා පෙළපාලි ගියේ නෑ. ඇයි නෝනා ඒ හිස ගසාගත්ත හැම කෙනෙක්ම හිස ගසාගත්තේ හේතුවක් නිසාමයි. අර මහ පොළවේ වලක් හාරලා අර සියලුම තමන්ගේ ඥාතීන්ගේ වලට දාලා පන පිටින් වල වහලා දැම්මේ නෝනා සංසාරේ කළා වූ අකුසල් ඒ අකුසල් කොසල් රජතුමාලට පසේ නැදී කොසල් රජතුමාලට අජාසත් රජතුමාලට නෝනා අනාගතේ කවදා හරි පටිච්ච සම්පන්න වූ විපාකෙට එවි ඒව අපිට වළක්වන්න බැහැ එක පිරිසක් අකුසල් විපාක දෙද්දී තව පිරිසක් නෝනා ඒ අකුසලේ නිසා බලවත් වූ අකුසල් එතනින් තමයි ලෝකේ අනාගතයට පටිච්ච සමුප්පන්නෝ ගමන් කරන්නේ. ඒ නිසා ලෝකයේ ස්වභාවය එකයි. ඒ ලෝක ස්වභාවය දැකලා ලෞතුරා බුදුරජාණන් වහන්සේවත් නොනා ඒවා නතර කරන්න ගියේ උන්වහන්සේව බාර දුන්නේ කාටද? අවිද්‍යාවට. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං. අවිද්‍යාව තුල ලෝකයේ තියෙන තාක්කල් අපි මේ සංස්කාරයන් රැස් කරනවා ඒක වළක්වන්න කාටවත් බෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉලක්ක කළේ අවිද්‍යාවයි ඒ නිසා අපි කාගේවත් වරදක් කවුරුන් නොකරන විනාශයක් පුද්ගල සංඥාවෙන් ඔබ ගන්න යන්න එපා ඔබට නිවැරදි වෙන්න ඕන නම් ඔබට වැරදි කරන්න ඕන නම් ඔබ පුද්ගල සංඥාවෙන් අරගෙන ඔබ අකුසල් කරා ගිහිල්ලා ඔබත් විනාශ වෙන්න ඔබට නිවැරදි වෙන්න ඕනේ නම් ඔය කිසිම දෙයක් පුද්ගල සංඥාවෙන් ගන්න එපා ඔබ ඒක අවිද්‍යාවට බාර දෙන්න මගේ අවුරුදු 44ක් ගිහි ජීවිතයක් තියෙනවා මම පැවිදි වෙන්නේ අවුරුදු 44න් ඒ ගිහි ජීවිතයේ පුරාවට මගේ යටින් උනා වූ වැරදි ගොඩක් තියෙනවා සිල්පද බිඳීම් ලෝභ ද්වේෂ මෝහයන් අප්‍රමාණ තියෙනවා නෝනා ඒ සෑම අතීතයක්ම ඒ සෑම අකුසලයක්ම මං මේ මොහොතේ මමේ කියලා ගන්නෙ නෑ මගේ කියලා ගන්නෙ නෑ මගේ ආත්මය කියලා ගන්නෙ නෑ ඒ බිඳුනා වූ සෑම සිල්පදයක්ම වැඩුනා වූ සෑම ලෝභ දේශ මොහයක්ම මං බාර දීලා තින්නේ අවිද්‍යාවටමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං එහි අයිති කරු අවිද්‍යාවයි අවිද්‍යාවට අයිති දේ මම ගන්නෙ මට වැඩන්නේ නැහැ ඒ වයිති සංස්කාරයන්ටයි ඒ සංස්කාරයන් තුල මම නැහැ ඒ අවිද්‍යාව තුල මම නැහැ හේතුඵල ධර්මයන් ඒ මට අයිති නැති දේවල් මං එක දශමයක්වත් අදගන්නේ නැහැ ඒ වගේමයි ගිහි ජීවිතයක් පුරාවට මං අප්‍රමාණ පින් කරලා තියෙනවා කුසල් දහම් වඩලා තියෙනවා නමුත් ඒකම දෙයක්වත් මම මේ මොහොතේ මමයේ මගේ මගේ ආත්මය කියලා මං ගන්නේ නැහැ මංගේ නිත්‍ය සංඥාවෙන් පින්කලේ නිත්‍ය සංඥාවෙන් කුසල් ධර්මයන් වැඩුවේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන ධර්මතාවයන් නිසාමයි ඒවා ඇති අවිද්‍යාවටයි ඒවා ඇති සංස්කාරයන්ටයි ඒවා ඇති සංස්කාරයන් නිසා සකස් වුණා වූ දැනීම් වලටයි තියාගන්න දශමයක්වත් මට අවශ්‍ය නැහැ මම මේ මොහොතේ නිදහස් භික්ෂුවක් මොකද මං අතීතය මමේ කියලා ගන්නෙ නැහැ අතීතයේ අවිද්‍යාව මමයේ මගේ කියලා ගන්නෙ නැහැ අතීතයේ සංස්කාරයන් මමයේ මගේ කියලා ගන්නෙ නැහැ සංස්කාර හේතුවෙන් සකස් වුණා වූ විඥාණය මමයේ මගේ කියලා ගන්නෙ නැහැ නෝනා ඒ නිසා මම නිදහසේ ගත කරනවා මොකද අතීතය මට වද දෙන්නේ නැහැ කුසලෙන් හෝ අකුසලෙන් මට අතීතයේ වද දෙන්නේ නැහැ මේ ගෙවි ගිය තප්පරේ යම් සිතක් සකස් වුණා නම් ඒ සිත මට මේ මොහොතේ වද දෙන්නේ නැහැ ඒක දවසේ මට වද දෙන්නේ නැහැ මොකද මං ඒ හිත බාර දෙන්නේ අවිද්‍යාවටමයි
අවිද්‍යාවටයිති දේ ඔබම තියාගන්න අපිට වැඩක් නැහැ අර අහිංසක පොලිස් නිලධාරී මහත්මයයි අර අහිංසක ගෑනු දරුවා ඒ වෙච්ච විනාශයයි අයිති අවිද්‍යාවටයි අවිද්‍යාව නිසා සකස් වුණා වූ අතීත පටිච්ච සමුප්පන්න සංස්කාරයන්ටයි ඒ පටිච්ච සමුප්පන්න සංස්කාරයන් නිසා සකස් වුණා වූ විඥාණයටයි ඔබ ඇයි ඒක ගන්නෙ ඒගොල්ලන්ටත් අයිති නැති වුණා වූ අවිද්‍යාව ඒගොල්ලන්ටත් අයිති නැති වුණා වූ සංස්කාරය ඒගොල්ලන්ටත් අයිති නැති වුණා වූ දැනීම් ඔබ ඔබේ දැනීම් ඔබේ සංස්කාර කියලා ඔබ ගන්න එපා ඔය දේ කියන්නයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිහියෙන් ජීවත් වෙන්න සිහියෙන් ජීවත් වෙන ඔබේ ලෝකය ගැන ඔබ සිහියෙන් ජීවත් වෙන්න මේ ඔබේ ලෝකය ගොඩ නැගිලා තියෙන අවිද්‍යාවෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන මෙන්න ලෝකය මේ සලායතන ලෝකය කෙරේ සිහියෙන් ඉන්න කය දෙස කායානුපස්සනාවෙන් බලන්න ලෝකේ සිදුවෙන දේවල් පස්සේ ඔබ ගියොත් ඔබ ලෝකේ පස්සේ යන කෙනෙක් වෙනවා ඔබ දැන් සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඔබේ මේ ඇස නැමැති ලෝකය කෙරේ යටි කරගත්තා වූ තෘෂ්ණාව නිසා ඔබ ලෝකේ පසුපස ගිහිල්ලා තියෙනවා ඔබ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් සම්මා සම්බුද්ධ ශාසන ඇති වුණත් ඒකම ශාසනයකින්වත් ඔබ ප්‍රයෝජනයක් ගත්තේ නැහැ ඔබ නිරේතුරුවම ලෝකයේ පසුපස යන කෙනෙක් බවටයි පත් වෙලා තියෙන්නේ ඒ නිසා ඔබ ලෝකයේ පසුපස යන්න එපා ඔබේ මේ අධ්‍යාත්මික සලායතනය ලෝකයේ හැටියට දකින්න මේ අධ්‍යාත්මික සලායතනයන්ට බාහිර රූපයන් එක පස්සේ වෙලා අවිද්‍යාව නිෂ්පාදනය කරන්න දෙන්න එපා ඔබ අවිද්‍යාව නිෂ්පාදනය කළොත් එතන සංස්කාර තියෙනවා සංස්කාර නිෂ්පාදනය කළොත් එතන විඥාණය තියෙනවා පටිච්ච සමුප්පන්නව ඒ සියල්ල තියෙනවා නම් ඔබ ජාති ජරා ව්‍යාධි මරණයන් සරා යන කෙනෙක්මයි සිහිය පිහිටව ගන්න ඇස කෙරේ මේ ඇසේ අනිත්‍යභාවය දකින්න මේ ඇස තුල මමයේ මගේ ආත්මය කියලා දෙයක් තියෙනවාද කියලා ඔබ බලන්න එහෙම දෙයක් නැහැ පින්තුනේ මනසින් මේ ඇස ගලවලා ඔබේ අතට ගන්න මොකද්ද මෙතන තියෙන්නේ පින්වතුනි මස් ගොඩක් සම් ගොඩක් නහර ගොඩක් ලේ ගොඩක් කඳුළු ගොඩක් ඊට වඩා දෙයක් මෙතන නැහැ මේ දෙස හොඳින් නුවණින් බලන්න ඔබ මනසින් පෙරලා මේ කුණු වෙන නරක් වෙන ගඳ ගහන මේ නිලමැස්ස වහන මේ ඇස් දෙක දිහා බලන්න හොඳින් මෙතන මම කියලා කෙනෙක් ඉන්නවද මේ ඇස් දෙකේ මෙතන මගේ කියලා දෙයක් තියෙනවද මෙතන මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නෑ පින්වතුනි කුණු වෙන ඇස් දෙකක් නරක් වෙන ඇස් දෙකක් විනාශ වෙලා මහ පොළොවට ගලාගෙන යන බාහිර සතර මහා ධාතුවට මුහු වෙන ඇස් දෙකක් පින්වතුනි මේ ඇස අවිද්‍යාවෙන් නිදහස් කරගන්න මේ කන දෙස බලන්න මේ නාසය දෙස බලන්න මනසින් ගල්වලා මේ කන අතට ගන්න නාසය අතට ගන්න පෙරලා බලන්න මෙතන මම කියලා දෙයක් තියෙනවද මගේ කියලා දෙයක් තියෙනවද මගේ ආත්මය කියලා දෙයක් මෙතන තියෙනවද කියලා නෑ පින්වතුනි කුණු වෙන මස් ගොඩක් තියෙනවා නරක් වෙන මස් ගොඩක් තියෙනවා ගඳ ගහන නිලමැස්ස වහන මස් ගොඩක් තියෙනවා බාහිර සතර මහා ධාතුවට මුහු වෙන මස් ගොඩක් තියෙනවා පින්වතුනි මේ අධ්‍යාත්මික සලායතනයන් කෙරේ කලකිරෙන්න කියනවා මේ ඔබේ ලෝකයේ අවිද්‍යාව හේතුවෙන් සකස් වුණා වූ මේ ලෝකයේ කෙරේ කලකිරෙන්න කියනවා මේ රූපය මමේ කියලා ගන්න එපා කියනවා මගේ කියලා ගන්න එපා කියනවා මගේ ආත්මය කියලා ගන්න එපා කියනවා මේ රූපය අයිති අවිද්‍යාවටමයි චතුරාර්ය සත්‍ය නොදැනීම කියන අවිද්‍යාවටම මේ රූපය බාර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම කායානුපස්සනාවට අදාළව කය දෙස දකින්න මේක දෙතිස් කුණුපයක් හැටියට දකින්න සතර මහා ධාතුවක් හැටියට දකින්න ආයතන හයක් හැටියට දකින්න ඉරියව් පවත්තන අනිත්‍ය වූ කයක් හැටියට දකින්න මරණානුස්සතියක් හැටියට දකින්න බාහිර ලෝකය ගැන හිතන්න යන්න එපා බාහිර ලෝකය ඔබට අයිති නෑ බාහිර ලෝකය අවිද්‍යාවෙන් ගොඩ නැගුණා වූ සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ දැනීම් වල ඵලයක්මයි ඔබ මේ දකින වියරුව ඒ නිසා මේ අවිද්‍යාවට අයිති වියරුව ඔබ මමයේ කියලා මගේ කියලා ඇගේ කියලා ඔබේ කියලා ඔබ ගන්න එපා
ඔබේ අධ්‍යාත්මික සලායතනයන් දෙස සිහියෙන් නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ මේ කය දෙස සිහියෙන් නුවණින් දකිද්දී ඔබ දකිනවා මේ කය අනිත්‍ය වූ කයක්, මේ කය දුක්ඛ වූ කයක්, අනාත්ම වූ කයක්. මෙතන සැපයක්, මෙතන සුබ දෙයක්, මෙතන ආත්මීය දෙයක්, මෙතන මගේ කියලා දෙයක් නැහැ. මේක දෙතිස් කුණුපයක් මයි, කාය අනුපස්සනාවක් මයි කියලා දකිනවා. ඒ දැක්ක කෙනා පිංගතුනේ කවදාක්වත් මේ රූපේ උපයෝගී කරගෙන සිල්පද බඳින්නේ නැහැ. මේ රූපේ උපයෝගී කරගෙන ලෝභ දේශ මෝහයන් වඩන්නේ නැහැ. ඔහු දන්නවා මේ රූපය අවිද්‍යාවට අයිති රූපයක්, මේ රූපය දෙතිස් කුණුපේට අයිති රූපයක්, කායානුපස්සනාවට අයිති රූපයක්, මරණානුස්සතියට අයිති රූපයක්, අනිත්‍ය වූ ඉරියව් පවත්වන්නා වූ රූපයක්. එනිසා මෙයා රූපය කෙරේ තෘෂ්ණාව සුවම් කරගන්නවා. පිංගතුනි, අද සමාජයට වෙලා තියෙන මොකද්ද? රූපය නිත්‍යයි කියලා ගන්නවා, රූපය මමේ කියලා ගන්නවා, රූපය මගේ කියලා ගන්නවා, රූපය මගේ ආත්මය කියලා ගන්නවා. අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් ඒ වගේම ගන්නවා. අරම් පින්වතුනි, ඒ රූපය ඇසුරෙන් සිල්පද බිඳිනවා, රූපය ඇසුරෙන් ලෝභ දේශ මෝහයන් වඩනවා. වඩලා බලවත් වූ අකුසල් සිද්ධ කරගෙන බලවත් වූ විනාශයන් කරා පටිච්ච සමුප්පන්නව මෙලව පරලව ජීවිතය අරගෙන යනවා. ඒ නිසා ඔබ සිහියෙන් ඔබේ ලෝකයේ දෙස දකිමින් ජීවත් වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනා දැනීමකින් යුතුව ජීවත් වෙන්න කියලා. නිරතුරුවම තමන් පවත්වන සෑම ඉරියව්වක් කෙරෙහිම සිහිය පිහිටවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසිහියට පත්වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතා කරනකොට, ඇවිදිනකොට, ඉඳ ගන්නකොට, වාඩි වෙනකොට, නිදා ගන්නකොට සෑම මොහොතක මේ ඉරියව්ව සිහිපත් කරමින්, ඒ ඉරියව්ව නුවණින් දකිමින් ඒ ඉරියව්ව තුල ජීවත් වෙන්න කියනවා. ආහාර ගන්න වෙලාවට, ඇඳුම් පැළඳුම් අදින වෙලාවට, වැසිකිලි කැසිකිලි යන වෙලාවට, කාර්යාලේ රාජකාරී කරන වෙලාවට නිරතුරුවම ඉරියව් කෙරේ දැනීම් සකස් කරගෙන කරන්න කියනවා. එතකොට හිත බාහිරට යන්නේ නෑ. පින්වතුනි, මම කතා කරන වෙලාවේ කතා කරනවා කියන සිහිය පිහිටවගෙන මං කතා කළොත්, මම ඇවිදින වෙලාවට මම ඇවිදිනවායි කියලා සිහිය පිහිටවගෙන මං ඇවිද්දොත්, මම සැතපෙන වෙලාවට මං සැතපෙනවායි කියලා සිහිය පිහිටවගෙන මං සැතපුනොත් හිත විසිරෙන්නේ නැහැ. පින්වතුනි, ඒ සිත සිල්පඳ බිඳීම් දිහාවට යන්නේ නැහැ. ලෝභ දේශ අකුසල් මූලයන් දිහාවට යන්නේ නැහැ. එයා මනා දැනුමෙන් යුතුව මේ කය මේ පවත්වන සෑම ඉරියව්වක් කෙරෙහි දැනුමෙන් යුතුව එයා ජීවත් වෙනවා. තමාගේ දැනුමෙන් බාහිරව ඉරියව් පැවැත්වෙන්නේ නැහැ. පින්වතුනි, එයාගේ මනස සංවර වෙනවා, ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඒක සුන්දර සීලයට අදාළ ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය තමා තුලයි කියලා. දකිමින් සලාය තමයි ලෝකය, මේ සලාවතන නිසා සකස් වෙන්නා වූ විඥාන ධර්මයන්මයි ලෝකය කියලා දකිමින් මේ ලෝකයේ දෙස සිහියෙන් සහ දැනුමෙන් යුතුව ජීවත් වෙන්න කියලා. ඔබ මේ ලෝකයේ දෙස සිහියෙන් සහ දැනුමෙන් යුතුව ජීවත් වෙච්චි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඇසුරෙන් සකස් වෙන පස්සය. ඒ කියන්නේ අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් එකතුෙන් සකස් වෙන පස්සය. පස්සය හේතුවෙන් සකස් වෙන සැප, දුක්, උපේක්ෂා විඳීම් වලට ඔබ බැඳෙන්නේ නැහැ කියලා පින්වතුනි. අද සමාජයට වෙලා තියෙන මොකද්ද? ඇලෙන තැනදී ඇලිලාම යනවා, ගැටෙන තැනදී ගැටිලාම යනවා. පින්වතුනි, මේ ඇලීම් ගැටීම් අනිත්‍ය වූ පස්සය නිසා සකස් වෙන්නා වූ ධර්මතාවයන් හැටියට දකින්නේ නැහැ. පින්වතුනි, එහෙම දකින්න සිහිනුවන නැහැ, එහෙම දකින්න දැනීමක් නැහැ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය කෙරෙහි හොඳින් සිහිය පවත්වාගෙන යන පින්වතා, මේ කයේ ඉරියව් පැවැත්වීම කෙරෙහි හොඳින් දැනීම් සකස් කරගෙන යන, දැනුම සකස් කරගෙන යන පින්වතා, පින්වතුනි, මේ රූපය ඇසුරෙන් සකස් වෙන, මේ පස්සය නිසා සකස් වෙන ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට බැඳෙන්නේ නැහැ කියලා පින්වතුනි. එයා තමා තුල සකස් වෙන සෑම සැප වේදනාවක්ම, සෑම දුක් වේදනාවක්ම, සෑම උපේක්ෂා විඳීමක්ම පින්වතුනි යා නුවණින් දකිනවා. එයා කොහොමද නුවණින් දකින්නේ?
මේ සැප වේදනාව සකස් උනේ පස්සේ හේතුවෙන්මයි මේ දුක් වේදනාව සකස් උනේ පස්සේ හේතුවෙන්මයි මේ උපේක්ෂා විඳීම සකස් උනේ පස්සේ හේතුවෙන්මයි පස්සේ අනිත්‍ය වූ ධර්මතාවයක් අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයේත් එකතුව නිසා සකස් උනා වූ පස්සේ අනිත්‍ය වූ ධර්මතාවයක් ඒ අනිත්‍ය වූ ධර්මතාවය නිසා සකස් වෙන්නා වූ විඳීම් අනිත්‍යයි කිනෝ පිංගතුනි එයා සැප වේදනාවක් සකස් වෙද්දි සැප වේදනාවට බැඳෙන්නේ නැහැ එයා දුක් වේදනාවක් සකස් වෙද්දි දුක් වේදනාවට බැඳෙන්නේ නැහැ එයා උපේක්ෂා විඳීමක් සකස් වෙද්දි උපේක්ෂා විඳීමට බැඳෙන්නේ නැහැ පිංගතුනි යා වේදනානුපස්සනාව තුල ජීවත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා කෙලෙසුන්ගෙන් තොරව සැප වේදනාවත් විඳිනවා කියලා කෙලසුන්ගෙන් තොරව දුක් වේදනාවත් විඳිනවා කියලා කෙලසුන්ගෙන් තොරව උපේක්ෂා විඳීමත් විඳිනවා කියලා ඒ කියන්නේ ආ වේදනානුපස්සනාව තුල ජීවත් වෙනවා පිංගතුනි වේදනානුපස්සනාව තුල ජීවත් වෙන පිංවතා ඒ වේදනානුපස්සනාව ජීවිතයට පුහුණු කරලා එයා මරණාසන්න මොහොතේ මරණීය වේදනාවක් සකස් වුණත් එයා දකිනවා මේක මරණීය වේදනාවක්මයි මගේ මරණය උදෙසා සකස් වෙන වේදනාවක්මයි මේ එහෙම දැකලා ඒ මරණීය වේදනාවට එයා බැඳෙන්නේ නැහැ පිංගතුනි ඒ මරණීය වේදනාවත් පස්සේ හේතුවෙන් සකස් වුණා වූ අනිත්‍ය වූ විඳීමක් හැටියට දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මරණේ වේදනාවත් අනිත්‍ය වශයෙන් දකිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයා තුලින් විඳීම නිවි යනවා කියලා විඳීම නිවි යන්නේ විඳීම තුල තියෙන පස්සය නිරෝධය වුණ තැනදී විඳීම කෙරෙහි තියෙනා වූ අවිද්‍යාව නිරෝධය වෙද්දී ඒ විඳීම තමා තුලින්ම නිවි යනවා විඳීම තමා තුලින් නිවි යද්දී අවිද්‍යාව නිවි යද්දී විඳීමට අදාළව පස්සය කෙරෙහි තියෙන අවිද්‍යාවත් නිවි යනවා පස්සය කෙරෙහි තියෙන අවිද්‍යාව නිවි යද්දී විඥාණය කෙරෙහි තියෙනා වූ විඳීම් නිවි යනවා ඒ නිසාම ඔහු නිවනෙන් සැනසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගය කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ජීවත් වුණේ මීට වඩා විනාශකාරී සමාජයක දුෂ්ටීන් 62කින් ගහන සමාජයක අඟුලි මාල වගේ පුද්ගලයේ තමන් තනියම කඩුවක් අරගෙන මිනිස් ඝාතන 999ක් කරලා ඇඟිලි 999ක මාලයක් දමාගත් සමාජයක පින්වතුනි රජවරු මිනිස්සෙන්ගේ හිස ගසාගත් සමාජයක අමු අමුයේ මිනිස්සෙයින් වලක දාලා වල්ලලා රාජ දඬුවම් දුන්නේ සමාජයක එවන් සමාජයක් එක දකිද්දී වර්තමානයේ සිදුවෙන දේවල් ගැන අපි කම්පා විය යුතු නැහැ ඒ නිසා ඔබට අයිති නැති දේ ඔබ ඔබේ කරගන්න එපා ඔබේ ලෝකයේ තියෙන්නේ ඔබ තුලයි ඔබේ ලෝකය ඔය විනාශකාරී දේවල් වලින් ඔබ ඔබේ ලෝකය විකෘති කරගන්න එපා ඒ නිසා ඔබේ ලෝකය හැටියට මේ ඇස දකින්න කන නාසය දිව ශරීරය මනස දකින්න මේ සලායතනයන් නැමැති ලෝකයේ පින්වතුනි නිරතුරුවම සිහියෙන් දකිමින් දැනුමින් දකිමින් මේ සලායතනයන් නිසා සකස් වෙන ඇලීම් ගැටීම් උපේක්ෂාවන් තුල තියෙනා වූ අවිද්‍යාවේ නිරෝධය කරමින් මේ කටුක මේ ගෝර කටුක භයානක සංසාරයෙන් මිදෙන්න කියලායි බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ අපේ ස්වාමීන් වහන්ස එක්තරා අවස්ථාවකදී ඔබ වහන්සේ අපට පැහැදිලි කරනවා පින තුල කොටු වෙන්න එපා කියලා. නමුත් පින් පව් තුල කොටු වන සත්වයා මේ සංසාර චක්‍රයේම නේද නැවත නැවතත් හිර වෙන්නේ. ඉන් මිදීම පිණිස අපි ස්වාමීන් වහන්ස කොතනින් හෝ ප්‍රවේශයක් ගත යුතුයි නේද? මේ දහම් පද අද මුල්වරට ඇහෙන කෙනෙකුට උනත් අපේ ස්වාමීන් වහන්ස අපිට පැහැදිලි කර දෙන්න පුළුවන් නම් පින සහ පව තුල කොටු වෙච්ච ජීවිතය ඉන් මුදවා ගනු පිණිස අපි ප්‍රවේශය ගත යුත්තේ කොතනින්ද? ඉතින් දරුව දැන් ඔබ ඔය කියන සෑම කාරණයකටම හේතුව අවිද්‍යාවනේ. දැන් ඉතින් ඔය කියන හැම දෙයකටම හේතුව අවිද්‍යාව. ඉතින් ඔය අවිද්‍යාව නිසානේ අපි දැන් කල්ප විනාශයන් දසදහස් ගාන පහු කරගෙන මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. ඒතර අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. මොකද චතුරාර්ය සත්‍යේ දුක කියන කාරණේ අපි දන්නේ නැහැ. මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක කියන කාරණේ අපි දන්නේ නැහැ. මේ දුකට හේතුව තෘෂ්ණාව කියලා අපි දන්නේ
නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාව තමා තුළින් නැති කළ යුතුයි කියලා අපි දන්නේ නැහැ. නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා අපි දන්නේ. නමුත් නොනා මේ සියල්ල අපි දන්නේ නැති වුණත් මේ උතුම් ධර්මතාවයන් ජීවමානව තියෙනවද නැද්ද? ජීවමානව තියෙනවා. නමුත් දරුවෝ ජීවමානව තිබ්බත් දැන් මෙවැනි විනාශයන් සිද්ධ වෙද්දී මෙවැනි විකෘතීන් සිද්ධ වෙද්දී අපි මොකද්ද කරන්නේ? මේක දුක්ඛ සත්‍ය හැටියට දැක්කද? මේකයි බුදුරජාණන් වහන්සේ කියන ජාති ජරා ව්‍යාධි මරණ දුක කියලා අපි දැක්කද? මේ දුක සකස් වුනේ තෘෂ්ණාව නිසායි කියලා අපි දැක්කද? මේ තෘෂ්ණාව නැති කරන්න ඕනේ තමා විසින් කියලා අපි දැක්කද? නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළාද? දැන් ඔය සිදුනා වූ විහෙර සිද්ධිය දැකලා කී දෙනෙක්ද නොවන ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න ඕනේ චිත්තය ඇති? ඈ ඇති කරගත්තද? සම්මා සංකප්පයෙන් දුර්වල කරගත්ත නිසා එක එකනාට මේ චෝදනා කරලා හිංසා කරලා මේ අනාගතේ හිංසා කරන බලාපොරොත්තු නැති කරගෙන තමන් සම්මා සංකප්පයෙන් දුර්වල කරගත්තා හැර කවුද මේ විකෘතියට හේතුව? තෘෂ්ණාවමයි. අනේ මගේ ජීවිතේ නම් ප්‍රධාන හතුරා තෘෂ්ණාවමයි. මේ තෘෂ්ණාවට ශක්තිය දෙන්නේ අවිද්‍යාවමයි කියලා හිතලා අනේ මම අද ඉඳන් අවිද්‍යාව නිරෝධය කරන මාර්ගය තුල ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කරනවා කියලා චිත්තයක් ඇති කරගත්ත කී දෙනෙක් ඉන්නවද කියලා තමන්ගේ හද සාක්ෂියෙන් තට්ටු කරලා අහන්නකෝ. එන ධර්මයේ වරදක්ද? පුතේ මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ජීවිතේට ගලපලා ප්‍රශ්නෙට අදාළව දකින්නේ නැහැ. ඉතින් පුතේ ධර්මයේ තියෙනවා. නමුත් ඒක කාගේවත් වරදක් නෙමෙයි. ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ සමාජයේ කිසි කෙනෙකුට මම නන් ඕන ඇඟිල්ල දික් කරලා වරදක් කියන්නේ නැහැ. ඒක අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවටයි ඒක පටවන්නේ. අවිද්‍යාව හේතුවෙන්ද සකස් වෙන සංස්කාරයන් නිසා ඒගොල්ලන්ට ඊට අදාළ දැනීම් සකස් වෙන්නේ නැහැ. ඒ දැනීම් සකස් කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරන්නේ. ඔබ තව තව සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න, ඔබ තව තව සම්මා සංකප්පයන් තුල ශක්තිමත් වෙන්න, ඔබ තව තව සීලයට අදාළ ධර්මතාවයන් තුල ශක්තිමත් වෙන්න. එතකොට ඔබට සම්මා සමාධිමත් හිතක් ලැබේවි. ඒ සම්මා සමාධිමත් හිතෙන් ඔබ සතර සතිපට්ඨානයන් මතු කරගෙන මේ බව නිරෝධය කරා යන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ මොහොතෙත් අපිට කෑ ගහලා කියනවා. පින්වතුනි අපිට ඒක ඇහුනේ නැති වුණාට. ඒ නිසා ඔබට මේ සුන්දර මාර්ගයක් තියෙනවා. එතකොට මේ සුන්දර මාර්ගයේ ඇවිල්ලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන කායානුපස්සනාව තුළට ජීවිතේ ගෙනාවා කියලා ඔබට අහිමි වෙන්න දෙයක් නැහැ. ඔබ කායානුපස්සනා වැඩුවා කියලා ඔබගේ විවාහ ජීවිතයට බාධා වෙන්නේ නැහැ. ඔබ කායානුපස්සනා වැඩුවා කියලා ඔබේ රාජකාරී ජීවිතයට බාධා වෙන්නේ නැහැ. ඔබ කායානුපස්සනා පුහුණුලා කියලා සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණුනා කියලා රටේ දියුණුවට ආරක්ෂාවට හානියක් වෙන්නේ නැහැ. ඔබ ඔබේ ලෞකික ජීවිතයේ සැපේ උදෙසා කායානුපස්සනාව ආවම වශයෙන් ප්‍රයෝජනෙට ගන්න විදර්ශනා නුවණ පැත්තකින් තියලා දැන් ඔබ කායානුපස්සනාව පුහුණු වෙලා නිරේතුරුවම ඔබට රාගසිතක් සකස් වෙනවා. ඔබ ගිහි ජීවිතයත් තුළ ගත කරන්නේ අප්‍රමාණ රාගසිතුවිලි සකස් වෙන පරිසරයක් සමාජය තුළ නිර්මාණය වෙනවා. එතකොට ඔබට රාගසිතක් සකස් වෙද්දී ඔබ නිරේතුරුව මේ රාගයේ සකස් වෙන රූපය කායානුපස්සනාවෙන් දැකලා ඒ රාගය සියුම් කරගන්නවා. එහෙනම් කායානුපස්සනාව ඔබට යහපතක් වුණාද අයහපතක් වුණාද? යහපතක් වුණා. ඔබ ගිහි කෙනෙක්. එහෙනම් කායානුපස්සනාව කියන්නේ ගිහි ජීවිතේ විනාශ කරන දෙයක් නෙමෙයි. දැන් අපි සතර සතිපට්ඨාන ධර්මයන් කියද්දිම සමහරු බය වෙනවා. දෙයනේ භාවනා කරන්න නෙමෙයි අපිට ආවේ. අපිට හම්බු කරන්න ඕනේ දුවාදරු හදන්න. පුතේ මේ හම්බු කරන මාර්ගය තමයි අපි කියන්නේ යහපත් විදිහට. ආරෂ්ඨාංගික මාර්ගය වඩාගෙන හම්බු කරන මාර්ගයක්. දුවාදරුවන් පෝෂණය කරමින් ධර්මයේ වැඩෙන මාර්ගයක්. ඒ නිසා තමා කායානුපස්සනාව තමා සතර සතිපට්ඨානයන් පුහුණු කළා කියලා ආරෂ්ඨාංගික මාර්ගයේ පුහුණු කළා කියලා නොනා ජීවිතේ සාර්ථක වෙනවා මිසක් එක දශමකින්වත් ජීවිතේ අසාර්ථක වෙන්නේ නැහැ. නමුත් අපිට සම්මා දිට්ඨිය නැහැ මේවා තේරුම් ගන්න. ස්වාමීන් වහන්ස එක්තරා අවස්ථාවක ඔබ වහන්සේ පැහැදිලි කරනවා බුද්ධානුස්සතිය මෛත්‍රිය කියන සමාධි භාවනා වඩමින් ඒ තුල පමනක් කොටු වෙන්න එපා කියලා. සමස්ත සමාජය දාන සීල භාවනා කියන මෙම සංකල්පය තුල සිතෙනුත් ක්‍රියාවෙනුත් සිර වෙලා ඇති බව. ඒ කියන්නේ අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල නැංගුරම්ලා කියලා කියන්නේ නැත නැතලා. අපි ඉදිරියට යන්නේ නැහැ. ඒ ආරෂ්ඨාංගික මාර්ගය කියන මාර්ගයක් නෙවෙනවා නා. සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙලා අපි මේ සම්මා දිට්ඨිය හරහා නෝනා සම්මා සමාධිය කරා එන්න ඕනේ. එතකොට අපි සම්මා සමාධිය කරා එන්නේ නැතුව අපි මග නවාතැඹවල නවතිලා සමතේ වඩමින් සමතේ පුහුණු කරන් ඉන්නවා නම් කියන්නේ නෝනා අපි බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගය තුල තාම ශක්තිමත් වෙලා නැහැ. අපි සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙලා නැහැ. අපි සම්මා සංකප්පයන් තුල ශක්තිමත් වෙලා
නමුත් බුද්ධානුස්සතිය වඩනවා ධම්මානුස්සතිය වඩනවා සංඝානුස්සතිය වඩනවා සීලානුස්සතිය වඩනවා සමත භාවනාවන් වඩනවා නමුත් මේ භාවනාව නොන සම්මා දිට්ඨියෙන් ශක්තිමත් වෙන්න ඕනේ සම්මා සංකප්පයෙන් ශක්තිමත් වෙන්න ඕනේ අපි දකින්න ඕනේ තෙරුවන් කෙරේ සද්ධාව අපේ භාවනාව පෝෂණය කරන්න ඕනේ තෙරුවන් කෙරේ සද්ධාවෙන් භාවනාව පෝෂණය වෙද්දී අපි සංසාර බය දකින්නවා බුදුරජාණන් වහන්සේ වචනයක් වචනයක් පාසා ලෝකෙට කියන්නේ මේ සංසාර බයමයි නෝනා මේ පංච උපාදානස්කන්ධ දුකමයි මේ සංසාර ගැඹුරමයි සංසාර දුකමයි අපිට කියන්නේ එහෙනම් මේ සංසාර ගැඹුර සංසාර දුක දකින්න කෙනා කවදාක්වත් බුද්ධානුස්සතිය ළඟ නතර වෙලා ඉන්නේ නැහැ ධම්මානුස්සතිය ළඟ නතර වෙලා ඉන්නේ නැහැ සමත භාවනාව තුල නතර වෙලා ඉන්නේ නැහැ ඒ සමතය විදර්ශනාව කරා අනිවාර්යෙන්ම අරන් යනවා නෝනා අයි අපි අරන් යන්නේ නැත්තේ සම්මා දිට්ඨිය දුර්වලයි අනේ පටිච්ච සමුප්පන්නෝ මාව මැරෙනවා මැරිලා මාව ඉපදෙනවා මේ විදියට සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඉපදෙමින් මැරෙමින් ආවා මම කොයිසා බුද්ධානුස්සතිය වැඩුවද ධම්මානුස්සතිය වැඩුවද සංඝානුස්සතිය වැඩුවද මේ සියල්ල සමතයක් හැටියට වැඩුණා මිසක් විදර්ශනා නුවණ මං ඇති කරගත්තේ නෑ කියලා නුවණින් දකින්න තියෙන ශක්තිය දුර්වලයි ඒ වගේම සම්මා සංකප්පයන් දුර්වලයි මෛත්‍රී භාවනා වැඩුවත් බුද්ධානුස්සතිය වැඩුවත් සම්මා සංකප්පයන් දුර්වලයි නෙක්ඛම්මය දුර්වලයි පිංගතුනි ලෝභ සිත ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් අපේ ජීවිතය පිරීලා බුද්ධානුස්සතිය කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා ධම්මානුස්සතිය කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා සංඝානුස්සතිය කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා අපි තුල සකස් වෙන සමාධිය කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා බුද්ධානුස්සතිය තුල මම ඉන්නවා කියලා දකිනවා බුද්ධානුස්සතිය මමයි කියලා දකිනවා බුද්ධානුස්සතිය මගේමයි කියලා දකිනවා මේ බුද්ධානුස්සතිය නිසා සකස් වෙන්නා වූ සංස්කාරයන් මමය මගේය නිත්‍ය කියලා දකිනවා මේ සංස්කාරයෝ අනිත්‍ය කියලා දකින්නේ කාගේද වරද සම්මා සංකප්ප දුර්වලයි නෙක්ඛම්මය දුර්වලයි එහෙනම් නොන මාර්ගයේ වැඩිලාද නැහැ බුදුරජාණන් වහන්සේට අදාළව මාර්ගය වඩන්න මට ඕන විදියට මාර්ගය වඩලා හරියන්නේ නැහැ තව කෙනෙක් කියන විදියට මාර්ගය වඩලා වැඩක් නැහැ මාර්ගයට බුදුරජාණන් වහන්සේ ලෞකික ප්‍රඥාව පනවන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් පනවන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්මයි අපේ නිවන් මාර්ගයටත් ලෞකික මාර්ගයකටත් මුල් වෙන්නේ නෝන ඒ උතුම් ධර්මතාවයන් දෙකෙන් පෝෂණය නොවන කිසිම ධර්මතාවයක් සම්මා ධර්මතාවයන් බවට පත් වෙන්නේ නැහැ ඒක හොඳින් තේරුම් ගන්න ඒ නිසා මුල් බර අපි දෙන්න ඕනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුල සම්මා දිට්ඨි ආර්ථයන්ටමයි සම්මා සංකප්පයන්ගේ ආර්ථයන්ටමයි ඒ නිසා අපේ සීලය අපේ භාවනාව අපේ සමත භාවනාව සෑම විටම සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙනවද කියලා බලන්න සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වෙනවද කියලා බලන්න ඒ දෙකෙන් ඔබේ සීලය පෝෂණය නොවුනොත් ඔබේ භාවනාව පෝෂණය නොවුනොත් ඒ හුදු සීලයක් ඒ හුදු භාවනාවක් සමාධියක් බවටයි පත් වෙන්නේ ඒ සමාධියේ භාවනාව කවදාක්වත් පින්වතුනි උතුම් විදර්ශනාමය ප්‍රඥාවක් කරා ඔබ අරන් යන්නේ නැහැ මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මේ දුක මේ කටුක භාවය මේ වියරු භාවය විනිවිද දකින විදර්ශනා නුවණ ඔබට ඇති කරලා දෙන්නේ නැහැ ඒ නිසා වරද තියෙන්නේ ධර්මයේ තුල නෙමේ උතුම් මාර්ග ශ්‍රාංගික මාර්ගයේ නිවැරදිව අපි ජීවිතයට එකතු කරගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට අදාළව අපි ධර්ම මාර්ගයේ මතු කරගන්නේ නැහැ අපිට ඕන ඕන තැන් වලින් අපි ධර්මය අරගන්නවා මේකවා පින්වතුනි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන සංසාරේ අපි පුහුණු වෙච්ච දෙයමයි අදත් කරන්නේ එදත් සංසාරේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ගැන හිතන්නේ නැතුව අපි සීලය ගැන හිතුවා සමාධිය ගැන හිතුවා පින්වතුනි ඒ අතීත සංස්කාරයෝ අදත් අපිට දැනීම් සකස් කරලා දෙනවා සම්මා දිට්ඨිය ගැන හිතන්නේ නැතුව සම්මා සංකප්පයන් දුර්වල කරගෙන සීලය ගැන හිතන්න සමාධිය ගැන හිතන්න පින්වතුනි ඒ නිසා මාර්ගය සුන්දරව තියෙනවා ඒ සුන්දර මාර්ගය තව කොතෙක් කාලයක් පවතීද කියන්න අපි දන්නේ නැහැ අවිද්‍යාව වැඩි වෙන්න අකුසල් සංස්කාරයන්ගේ ස්වභාවය වැඩි වෙනවා අකුසල් සංස්කාරයන්ගේ ස්වභාවයන් වැඩි වෙන්න විනාශයට අදාළව දැනීමයි ලෝකයා තුල සකස් වෙන්නේ ඒ නිසා
සම්මා සම්බුද්ධ ශාසනය අනාගතය ගැන කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා ඔබට තියෙන්නේ අප්‍රමාදී වීම පමණක්මයි. අපේ ස්වාමීන් වහන්ස ධර්ම දේශනාවන් අපේ රටේ නිරන්තරයෙන්ම ඇහෙනවා. බොහෝ සෙයින් ඇහෙනවා. අතීත කාලයත් එක්ක සංසන්දනය කරද්දී ශ්‍රී සද්ධර්මයේ ජීවමානව පවතින මේ රටේ කෙනෙකුට අදහාගත නොහැකි විශ්වාස කළ නොහැකි භයානක සිද්ධීන් ඇයි ස්වාමීන් වහන්ස සිද්ධවන්නේ මෙහෙමයි පුතේ දැන් ඔබ මගෙන් ඇහුවේ ලෝකේ වැඩියෙන්ම ධර්මදේශනා පවත්වන රට අපේ රට කියලානේ ධර්මයේ අර්ථයන් වැඩියෙන්ම අපි සමාජගත කරන රට අපේ රට කියලා නමුත් පුතේ මං ඒ ඔබ කියන කාරණේ පිළිගන්නේ නැහැ ඕන කෙනෙකුට අපි රජයේ දිහා දැක්කාම කියන්න පුළුවන් මාධ්‍ය දිහා දැක්කත් පන්සල් ආරාමයේ දිහා දැක්කත් අපේ රටේ තමයි මං හිතන්නේ වැඩියෙන්ම ධර්මදේශනා කරන්නේ නමුත් දරුවෝ අපේ රටේ ධර්මදේශනා කළත් අපි දකින්න ඕනේ පුතේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාව කියන තැන පැනෙව්වේ කොයි ආකාරයෙන්ද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කිරීම කියන කාරණය පණවන්නේ පුතේ සංඝයාගේ සාමිච්චිපටිපන්න ගුණයට. සංඝයාගේ සාමිච්චිපටිපන්න. ඒතර සංඝයාගේ සාමිච්චිපටිපන්න ගුණයට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ පණවන ගුණයන් මොකද්ද? 1 සුපටිපන්න ගුණය. 2 උජුපටිපන්න ගුණය. 3 ඥායපටිපන්න ගුණය. 4 කුමද්ද? සාමිච්චිපටිපන්න ගුණය. දැන් එහෙනම් ධර්මය දේශනා කරනවා කියන කාරණේදී පුතේ අපි දේශනා කරන්නා වූ ධර්මය අයිති වෙන්නේ සාමිච්චිපටිපන්න ගුණයට. මොකද සාමිච්චිපටිපන්න ගුණය කියන්නේ අපි සුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙමින්, අපි උජුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙමින්, අපි ඥායපටිපන්න ගුණය ශක්තිමත් වෙමින් ඒ ගුණයන් අපි ලෝකයාට දේශනා කරන. තේනත් අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙමින්, අපි සීලය තුල, සමාධිය තුල, ප්‍රඥාව තුල ශක්තිමත් වෙමින් අපි ඒ උතුම් ධර්මයන් සමාජයට දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණේ පණවන තැන අපි සම්මා දිට්ඨි වඩන්නේ නැතුව සම්මා සංකප්ප වැඩුවත් හරියයිද? සම්මා සංකප්ප වඩන්නේ නැතුව සම්මා වාචා වැඩුවත් හරියයිද? එහෙනම් ඕන අපි සුපටිපන්න ගුණේ වඩන්නේ නැතුව, උජුපටිපන්න ගුණේ වඩන්නේ නැතුව, ඥායපටිපන්න ගුණේ වඩන්නේ නැතුව අපි සාමීචිපටිපන්න ගුණයට ගියොත් ඒ සාමීචිපටි ගන්න ගුණේ අර්ථවත් වෙයිද? ඔතන තමයි තැන පුතේ. තේන්න? ඔතනයි තැන. ඒ නිසා දරුවෝ දවස ගානේ වැඩිපුරම ලෝකේ අපි බණ ඇහුවත් පුතේ බණ හුඟාක් වෙලාවට සුපටිපන්න ගුණෙන් පරිපූර්ණ වෙලා නැහැ. උජුපටිපන්න ගුණෙන් ශක්තිමත් නැහැ. ඥායපටිපන්න ගුණයන්ගෙන් ශක්තිමත් නැහැ දරුවෝ. ඒ නිසා ඒ සාමීචිපටිපන්න ගුණය උදේ රෑ ඇහුණත් ඊට අනුකූලතාවයක් ප්‍රතිචාරයක් සමාජය තුලින් වැටෙන්නේ නැහැ. ඒකත් හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මයටත් මුල් වෙන්නේ අවිද්‍යාවමයි. තේන්නයි. ඒ නිසා දරුවෝ අපි බණ කියන බව ඇත්ත නිරේතුරුවම ධර්මය අපිට ඇහින බව ඇත්ත මාධ්‍ය තියෙනවා බණ කියන්න ඕන තරම් නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ අපේ බණ සාමීචිපටිපන්න ගුණය හැම වෙලාවම ඥායපටිපන්න ගුණයෙන් පෝෂණය කරආදි කියලා ඒ ඥායපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් අපි පෝෂණය කළාද කියලා දකින්න ඒ උජුපටිපන්න ගුණය අපි සුපටිපන්න ගුණයෙන් පෝෂණය කළාද කියලා දකින්න ඒතොර සුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද පින්වතුනි කාමයන්ගේ නිසරුභාවය දකින්නවා සංසාර බය දකින්නවා සංසාර ගැඹුර දකින්නවා ගිහි ජීවිතයේ පලිබෝධ බව දකින්නවා දැකලා එයා සුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙනවා සංඝයාගේ සුන්දරම ගුණයක් පින්වතුනි. ඒතර අපි දකින්න ඕනේ අපි කියන ධර්මය අපේ සාමීචිපටිපන්න ගුණය මේ සුපටිපන්න ගුණයෙන් පෝෂණය වෙනවද? අපි කාමයන්ගේ නිසරුභාවය දකින්නවද? මේ රූපේ නිසරුභාවය දකින්නවද? මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස අනිත්‍යයි කියලා දකින්නවද? මේ ඇස නිසා සකස් වෙන්නා වූ ආස්වාදයෝ අනිත්‍යයි කියලා අපි දකින්නවද? පින්වතුනි සුපටිපන්න ගුණය මේ කාමයන්ගේ නිසරුභාවය දකින්නවද මේ සංසාර බය සංසාර ගැඹුර අපි දකින්නවද මේ අතීත පංච උපාදානස්කන්ධ දුක අනාගත පංච උපාදානස්කන්ධ දුක වර්තමාන පංච උපාදානස්කන්ධ දුක අපි දකින්නවද මේ සුන්දර සුපටිපන්න ගුණය මේකෙන් තමයි අපි උජුපටිපන්න ගුණයේ ශක්තිය කරා යන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය නොයි අපි ඥායපටිපන්න ගුණය අපේ ලෞකික ලෝකෝත්තර ඥානයන් කරා පියන්නේ ඒ උතුම් ධර්මතාවයන් තුලේ ඵලයයි උතුම් සාමිච්චිපටිපන්න ගුණය නමුත් නොනා අපි කියන ධර්මදේශනාවන් අපි කරන ධර්මදේශනාවන් මේ උතුම් ගුණයන් තුලින් සාක්ෂාත් වෙලාද කියන කාරණේ අපි දකින්න ඕනේ මේ ගුණයන් මගේ දුර්වල නම් මගේ සාමිච්චිපටිපන්න ගුණය කොච්චර කිව්වත් ලෝකෙට වැඩක් වෙන්නේ නැහැ ඇයි ඒ සාමිච්චිපටිපන්න ගුණය මේ උතුම් ගුණයන් තුනෙන්
පෝෂණය වෙලා නැහැ නෝනා. ඒ නිසා නිරේතුරු අපි දකින්න ඕනේ කොච්චර බණ ඇහුණත් කොච්චර බණ කියන රටක් වුණත් ඒ බණ මේ උතුම් ධර්මතාවයන්ගෙන් පෝෂණය වෙලාද කියන කාරණය අපි කරන්නා වූ සාමිචි පටිපන්න ගුණය උතුම් සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණයෙන් පෝෂණය නොවුනොත් ඒක තවත් කතාවක් බවට විතරක්මයි පත් වෙන්නේ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ.